මෙම අධිචෝදනා කෙටුම්පත් කොට ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් පාර්ශ්වයට නියෝග කළේ. අදාළ වීසා ක්‍රමවේදයේ අභියෝග ඉටල කරමින් එම්.ඒ. සුමන්දිරන්, රවුෆ් හකිම් සහ පාට්ලි චම්පික රණෝ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෝසමක් මගින් අද කැඳවීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. මෙම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ඇමති මණ්ඩලයේ ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් පසුගියදා අතුරුදහන්ම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඊට පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙසද නියෝගයේ සඳහන් වුණා. ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ආගමන විගමන පාලකවරයා මෝසමක් මගින් අද පවසා තිබුණා. දෙපාර්ශ්වයේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය අදාළ නියෝගය නිකුත් කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පියමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා අපමත මුදා හැරුණා. රුපියල් 102ක ශරීර ඇබ දෙකක් මත ඔහු මුදා හැරීමටයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර වාර්තා කරන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුවයි සහකාර පොලිස් අධිකාරීවරයාට අප නියම කෙරුණේ.